සෞඛ්‍ය කියන්නේ හොඳටම ලෝකේ නම්බර 1 2 3 4 5ට හිටපු ශාස්ත්‍රයක් තමයි ලංකාවේ සෞඛ්‍ය කියන්නේ. ආසියාවේ නම් බය නැතුව කියන්න පුළුවන් 1 2 තත්වෙට තිබ්බ රට කියලා. නමුත් මේ තරම් පරිහානියටපත් වෙන්න නම් සෞඛ්‍ය අමාත්‍යතුමාට අපිට කියන්න ඕනේ පත් කරන්න පත් උනේ ඔබතුමාගේ වර්ධි තීන්දුව නිසා. දැන් මේ රටේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ධූරියට ගෝතාභය රාජපක්ෂ අර හිටපු අනිල් ජයසිංහව යවලා ගෙන්න ගත්තේ ඊට වඩා අඩු තරමින් 10 ගුණයක්වත් හොඳ කෙනෙක් වෙන්න එපා යවලනේ ගෙන්න ගත්තේ. වයස තියෙද්දී අද ඔහු වෙනත් අමාත්‍යංශයක ලේකම්වරයෙක්. හරි, එහෙම වෙන්න එපා. නෑ, පවිත්‍රා වන්නියාරච්චි කියන ඇමතිනියගේ ගමේ මිනිස්සයා වෙච්ච නිසා බලංගොඩ ගෙන්නලා ගත්තා. දැන් හරි, කමක් නෑ කියමුකෝ. දැන් ඇවිල්ලා පවිත්‍රා නෙමෙයිනේ. එතකොට අපිට කියන්න පුළුවන්, හරි මේ තුමාගේ මේ පර්ෆෝමන්ස් හොඳ මදි, අපිට තව කෙනෙක්පත් කරන්න පුළුවන් කියලා. ඒව කරන්නේ නැහැ. හරි, ඉතින් මේ වගේ අපිට මේ පොල් පිත්තක් වගේ ඉන්න සෞඛ්‍ය ඇමතිලාගෙන් වැඩක් නැහැ. තීන්දු තීරණ ගන්න ඕනේ. වැඩ බැරි තාසන් ලව ගෙදර යවන්න ඕනේ. වැඩ පුළුවන් අයව පට ලං කර ගන්න ඕනේ. ඒකක් නොවෙන පාටක් පේනවා. හොරු ටික ලං කරගෙන තියෙනවා, වැඩ බැරි තාසන් වල ලං කරගෙන තියෙනවා. වැඩ බැරි තාසන් ලා දෙන උපදෙස් ක්‍රියාත්මක කරන ගතියකුත් තියෙනවා. දැන් ජිනීවා අගනුවර ගිය මාසේ තිබ්බ ලෝක සෞඛ්‍ය සමුළුව, ලංකාව ওই ලෝක සෞඛ්‍ය සමුළුවේ බැබළුනේ මහජන සෞඛ්‍ය කියන ශ්‍රී ලංකාවේ ශේෂ්ත්‍රය නිසා. හරිද? අපි තමයි ඉදිරියෙන් ඉන්නේ මහජන සෞඛ්‍ය ලෝකේ. මේ තුරන් කරා ගොඩක් රෝග මේ ලංකාවෙන්. ඒ ශේෂ්ත්‍රේ එක්කෙනෙක්වත් නියෝජනයක් නැතුව යන්න හැදුවා. හැබැයි බෙහෙත් ඖෂධ අධිකාරියේ ඒ නිලධාරියාම අරන් ගියා. ඒතර මොකද්ද මේකට හේතුව කියලා අපිට තේරෙන්නේ. මහජන සෞඛ්‍ය පැත්තේ එක්කෙනෙක්වත් යන්න නැතුව හැදුවේ. ඊට පස්සේ අපි නිවෘත්තිය සමිතිය වෙනත් අය වැඩියත් වෙලා තමයි එක්කෙනෙක්ව දැම්මෙව්වේ. හරිද? ඉතින් ඒ ඒ ඒ ඒ වගේ ඇමතිතුමාට, එතකොට ඒ වෙලාවේ ඇමතිතුමා කිව්වේ මොකද්ද? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අපිට දුන්න උපදෙස් අතර මතයි මං කරේ කියලා. පුදුම උපදෙස්නේ. මහජන සෞඛ්‍ය ශාස්ත්‍රයේ පැත්තෙන් නියෝජනයක් නැතුව ලෝක සෞඛ්‍ය සංවිධානයට යන්න ගිය ප්‍රථම අවස්ථාව.